හොඳයි, අද බ්‍රහස්පතින්දාන උගස්සවනින් අපි මේ හෙට එළඹෙන පොසොන්පුර 15ක පොහොය දින යට අරමුණු කරගෙන රටේ නන්දෙස සංවිධාන වන මේ පොසොන් කලාප එහා බැඳුණු වත්පිළිවෙත් පුද පූජා පිළිබඳව කතා කරන වෙලාවෙම අපි තව වැදගත් තැනකට එන්න බලාපොරොත්තු වෙනවා. බොහෝ දිනෙකගේ ආකර්ෂණය දිනාගත් තැනකට, ඒ තමයි ධර්ම රශ්මි මේ පොසොන් කලාපය. අපි යන්නේ හෝමාගමට. ඒතකොට දැන් වසර කිහිපයක සිට මේ සංවිධාන වන නිසා ඔබ මේ පිළිබඳව වඩා තොරතුරු දන්නවා. මෙවර එය අති උත්කර්ෂවත් අන්දමින් සංවිධාන වන නිසාම අපි අද බ්‍රහස්පතින්දානුගස්සවනේ මේ බුදු බැතිස්සවනට මේ අවස්ථාවක් කරගත්තා පිළිබඳව සාකච්ඡා කරන්නට. අපි බොහොම නමස්කාර පූර්වකවම පිළිගන්නවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේව හෝමාගම ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ මාදෝවිට වජිරබුද්ධ ස්වාමින් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. ඒ වගේම අපේ ගරු අමාත්‍යතුමා ප්‍රවාහන මහාමාර්ග, ඒ වගේම අපේ ජනමාධ්‍ය අමාත්‍යතුමා ආචාර්ය බන්දුල් ගුණවර්ධන මහත්මනි, බොහොම ගෞරවයෙන් ඔබතුමා පිළිගන්නවා, ආයුබෝවන්. ඒ වගේම ඉතින් අපිට පොලිසිය බොහොම සමීපයි අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා නිහාල් තල්දුව මහත්මා, ඔබතුමා තමයි අපරාධ දිසාව බහරව ඉන්නෙත්. නීතිඥ නිහාල් තල්දුව මහත්මා, ආයුබෝවන්, සුබදැස්සන. ආයුබෝවන් සර්. අපේ හාමුදුරනේ වෙසක් වගේම බෞද්ධ අපිට පොසොන්පුර 15ක පොහොය දිනයත් වැදගත් වෙනවා. එහි තිබෙන ශාසනික වැදගත්කම සහ මේ මහින්දාගමනයෙන් ලැබුණු මේ සංස්කෘතික දායාදය පිළිබඳව මූලික ප්‍රවේශයේම මේ සාකච්ඡාව ආරම්භ කරනවා නම් වඩා යහපත් අපේ හාමුදුරනේ. තෙරුවන් සරණයි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා අපට සලකුණක් දුන්නා, මිහිඳු සංස්කෘතියක්. උන්වහන්සේ එදා මිස්සක පව්වට වැඩම කරලා රටේ රජුරුව තමයි ආමන්ත්‍රණය කළේ. ඔබ කවුරුත් දන්නවා ඥාති පැනය, අඹ පැනය. ඒ තුලින් තමයි මිහිඳු හාමුදුරුව තේරුම් ගත්තේ රජුරුවන්ගේ ප්‍රඥා මහිමය, බුද්ධිමත් භාවය. මේ බුදුදහම ලංකාවේ ස්ථාපිත කරන්න පහසු ක්‍රමය ඒක තමයි. ප්‍රධානියා තමයි පළමුවෙන්ම ආමන්ත්‍රණය කළ නිසා එදා ඉඳලා මේ දක්වා බුදුදහමට ප්‍රමුඛතාවය මේ රටේ ලැබෙනවා. අනිත් ආගම් වලටත් ප්‍රමුඛතාව ලැබෙනවා වගේම. මිහිඳු හාමුදුරුව ඇවිල්ලා අපට නිකම්ම නිකං මේ දහමක් ආගමක් විතරක් නෙමෙයි අපට දායාද කළේ සංස්කෘතියක්, ශිෂ්ටාචාරයක්. ඒ ශිෂ්ටාචාරයේ සංස්කෘතිය බෞද්ධ සලකුණ වශයෙන් තමයි අපි හඳුනාගෙන තියෙන්නේ. ඒ නිසා අපිට මේ රටේ කුසිකර්මාන්තය මුල් කරගත්ත, වාරි කර්මාන්තය මුල් කරගත්ත දෙවන්ත අපට සංස්කෘතියක් ගොඩනැගිලා තියෙනවා. ඒ වගේ මහා ආහස සීමින දාගැප් සමුද්‍රයේ පරේන මහා වැව්වම දිගල අපිට ශිෂ්ටාචාරයක් ගොඩනගලා එදා ඉඳලා මේ දක්වා මේ මිහිඳු හාමුදුරන්ගේ ලංකා ගමනයත් එක්ක බද්ධ වෙච්ච සංස්කෘතියක්, ශිෂ්ටාචාරයක් ඇතුළේයි අපි ජීවත් වන්නේ. ඉතින් මේ සංස්කෘතිය කියන එක, ඒ වගේම අපේ කලාව, අපේ මේ කලා ශිල්ප, ගෘහ නිර්මාණ මේවා මිහිඳු හාමුදුරුව ඇවිල්ලා අපිට දීපු දායාද. ඒ නිසා මෙවර අපට මේ අනුරාධපුරයේ පොසොන් උත්සවයේ වගේම හෝමාගමටත් භාග්‍ය උදා වුණ අපේ ආචාර්ය බන්දුලුගම ඇමතිතුමා නිසා ගිය අවුරුද්දේ පොසොන් කලාපයක් නිර්මාණය කරලා හඳුන්ලා දීලා හෝමාගම් ප්‍රදේශයේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට පොසොන් පෝය දවසේ ඒ පෙහෙවස් සමාදන් වෙලා දානමාන කටයුතු නිරත වෙලා හවස් කාලේ තමන්ට දරුවොත් එක්ක සංචාරය කරලා හෝමාගම හැතැම්ම 13ක වපසරියක් ඇතුළතේ විවිධ තොරන්, ඒ වගේම වෙසක් කූඩු, භක්ති ගීත, ඒ වගේම විවිධ දන්සල් ආදිය නිර්මාණය කරලා අපි අපේ ඇමතිතුමාගේ සංකල්පයක් අනුව පොසොන් කලාපයක් හෝමාගම මෙවර අපි සංවිධානය කළා තියෙන නිසා අපි ආරාධනා කරන්නේ මේ බොහොම සාමකාමීව ශීලාචාරව තමන්ගේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන මේ කටයුතු කරන්න කියලා. ඉතින් අපි හිතට ගතියුදී තමයි අපි මේ සංස්කෘතියට අපි අනුගත වෙන්න ඕනේ, ශිෂ්ටාචාරයට අනුගත වෙන්න ඕනේ. ඒ වගේම අපි විනයගරුක, නීතිගරුක ජනතාවක් තමයි දහම තුළින් අපි බලාපොරොත්තු වන්නේ. නිරාමිස ප්‍රීතියක් ඇති කරගන්න මේ වෙසක් පොසොන් කලාපය අපට ඒ සඳහා අවස්ථාවක් කරගන්න පුළුවන්. ඒ වගේම අවුරුදු 60ක් පුරාවට අපි පවත්වන හෝමාගම් පොසොන් පෙරහැර 29 වෙනිදා වීදි සංචාරය කරන්නත් මෙවර අපි බලාපොරොත්තු වෙනවා. හොඳමයි අපේ ස්වාමින් වහන්සේ. දැන් අනුගත වෙනවා වගේම අනුග්‍රහයත් අවශ්‍යයි ගරු අමාත්‍යතුමනි. ඔබතුමා රජයේ කැබිනට් ප්‍රකාශක නිසාම මට මේ දේ අහන්නත් පුළුවන්. ගරු අමාත්‍යතුමනි, මේ පොසොන්පුර 15ක පොහොයත් එක්ක මේ සඳහා තියෙන රාජ්‍ය අනුග්‍රහය කොහොමද? මොකද පෙර රජ දවසේ සිටම පැවතෙන්නක් මෙය. ඔව්. දැන් විශේෂයෙන් ගරු ජනාධිපතිතුමත්
අග්‍රාමාත්‍යතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයන් නිරන්තරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරක්ෂිත කොට ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. අපි ඒ සඳහා දියුරලා තියෙනවා. ඒ අනුව මේ රටේ බහු වාර්ගික බහු ආගමික තත්ත්වයක් තුළ විවිධ ආගම් ඇදීමේ නිදහස තියෙනවා වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා බුද්ධ ආගමට ප්‍රමුඛස්ථානය හිමි විය යුතුයි කියලා. ඒ ඉෂ්ට කිරීම සඳහා ජනාධිපති ජනාධිපති ලේකම් කාර්යාලය රජයේ දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල පොලිසිය ත්‍රිවිධ හමුදාව මේ සියලු දෙනාම මේ වෙසක් පොසොන් යනාදිය වෙනුවෙන් අපි වැඩි අවධානයක් යොමු කරලා අනුග්‍රහය දක්වනවා. ඒ නිසානේ ලංකාවේ ථෙරවාදී බෞද්ධ ධර්මයේ මූලස්ථානයේ ලෙස සෑම පෝය දිනයක්ම නිවාඩු දිනයක් බවට පත් කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ. අනිත් අතට ශ්‍රී ලංකාවේ හිටපු ඉතාම උගත් බුද්ධිමත් විදේශ අමාත්‍යවරයෙකු ලක්ෂ්මණ කදිරගාමන් මැතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ තෙමගුඩ සිහි කරලා බුද්ධෝත්පත්තිය පදනම් කරගෙන වෙසක් දිනේ මුළු ලෝකෙම නිවාඩු දිනයක් බවට පත් කිරීමේ යෝජනාව සම්මත කළා. දැන් ලෝකයේ හැම රටකම වෙසක් දිනේ නිවාඩු ලැබෙනවා. ඉතින් ඒ අනුව අපිට ඒ යුතුකම ඉෂ්ට කරන්න මේ වරත් ත්‍රිවිධ හමුදාව පොලිසිය රජයේ අමාත්‍යාංශ ජනාධිපති ලේකම් කාර්යාල රටේ සෑම පළාතකම පැවැත්වෙන පොසොන්ට සඳහා විශේෂ අනුග්‍රහයක් ලබා දී තියෙන අතර ඒ අතරනු ප්‍රමුඛස්ථානය හිමි කරලා දීලා තියෙනවා අනුරාධපුර ශුද්ධ නගරයට. හේතුව තමයි අපි කුඩා කාලේ ඉඳන් දන්නවා මිහින් තලාවයි දහම්මාව අමාවයි කාට කාටත් මේ කියන්නේ ශාසනයේ ඉතිහාසයයි කියලා. මහින්දාගමනයෙන් පසු ඇතිවෙච්ච ශාසන ඉතිහාසය ආර්ථික ඉතිහාසය සමාජ සංස්කෘතික ඉතිහාසයේ කේන්ද්‍රීය මුදුන්මල් කඩ තමයි මිහින්තලේ සහ අනුරාධපුර ශුද්ධ නගරයේ අටමස්ථානය. එනිසා අපි මේවර අපිට උතුරට යන දුම්රිය මාර්ගය මාහෝ සිට අනුරාධපුරය දක්වා සම්පූර්ණයෙන් ගලවලා ඉවත් කළ නව මාර්ගයක් තනන නිසා මම දැන් අවුරුද්දකට ඉතිරේ පෙර පටන් ගත්ත අනුරාධපුර නගරයේ සිට මිහින්තලේ හන්දිය දක්වා කිලෝමීටර් දෙකක් පමණ අලුත් දුම්රිය මාර්ගය දැන් ද්විත්ව මාර්ගයක් බවට පත් වෙලා තියෙනවා. අනුරාධපුරයේ සිට මිහින්තලේ හන්දියට මිහින්තලේ හන්දියේ සිට 1980 ගණන් කොළ ප්‍රේමදාස ජනාධිපතිවරයා මිහින්තලේට දුම්රිය මාර්ගයක් තැනුවත් එය පසු කාලයේදී අභාවයට ගිහිල්ලා පොසොන් දිනේට පමණක් එලිපෙහෙලි කරන ඊට පස්සේ එයත් නැතුව කිසිම දිනයක ධාවනය නොවන තත්ත්වයක් ඇති වෙලා තිබුණා. මම ඒ අපේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරු හා හිටපු සාමාන්‍ය අධිකාරීතුමා විශේෂ උනන්දුවක් දක්වලා ඉතාම පිරිමැසුම්දායකව නැවත ඒ මාර්ගයේ සම්පූර්ණයෙන් අලුත් වැඩිය කළා. රුපියල් මිලියන 6000කට වඩා වැඩි වියදමක් දරලා ඒක අපි විවෘත කළා පසුගිය දවසේ. ඒ සඳහා පූර්ණ අනුග්‍රහය කලින් මිහින්තලාව පදනම් කරගෙන මම වෙළඳ අමාත්‍යවරයා ලෙස සිටියේදී විසල් අනුරාධපුර නගරය ගොඩනැගීමට මිහින්තලේ දුම්රිය ස්ථානයේ පදනම් කරගෙන ආරම්භ කළා. එහි පියවරකුත් වශයෙන් මේ දුම්රිය මාර්ගයේ විවෘත කරනු ලැබුවා. අපිට අටමස්ථානාධිපති අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේත් වැඩලා ආශිර්වාද කළා. අපි මිහින්තලේ සිට අනුරාධපුරයේ සිට මිහින්තලේ දක්වා මේ 21 22 23 කියන දින තුනම කිසිදු ගාස්තුවක් අය නොකොට බැතිමතුන් ප්‍රවාහනය කරනවා මිහින්තලේ සිට අනුරාධපුරයට අනුරාධපුරයේ සිට මිහින්තලේට. ඒක විශාල වෙනසක් වෙයි කියලා මම හිතනවා. ඊට පසුවත් එළමෙන සෑම පොහොය දිනකම බලාපොරොත්තු වෙනවා අනුරාධපුරයේ සිට මිහින්තලේට විවිධ අනුග්‍රාහකයන්ට පුළුවන් මේ ශාසනික ආගමික සත්කාරකයක් ලෙස ලංකාවේ සතර දික් භාගයෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට දුම්රිය සේවාව ලබා දීම සඳහා අනුග්‍රහයක් දක්වත්. ඊට අතිරේකව අපි රූපවාහිනී සංස්ථාව අනුරාධපුර ශුද්ධ නගරය තුළ ආගමික කටයුතු වල යෙදෙනවා. ඊට පස්සේ ITN ආයතනය සිතුල්පහුවේ පොසොන් කටයුතු සඳහා දායක වෙනවා. හමුදාව රට පුරාම අම්පාර හා අනිකුත් ප්‍රදේශවල පැවැත්වෙන පොසොන් කලාපවල දන්සැල් යනාදියට විශාල අනුග්‍රහයක් දක්වනවා. තොරණ ඉදි වෙනවා. මේ තනි පුද්ගලයෙක් නෙමේ විවිධ සංවිධාන රාජ්‍ය රාජ්‍ය නොවන ආගමික ආගමික නොවන සියලු අයගේ අති උතුම් පොසොන් පොහොය සැමරීම
අනිත් වර්ෂවලටත් වඩා උත්කර්ෂවත් ලෙස මේ වර්ෂයේ සිද්ධ වෙනවා. එතනදී මම හෝමකම සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස විශේෂ වගකීමක් පැවරුණු අපේ ආසනය තුල තමයි මේ තේරවාදී බුද්ධ ධර්මයේ පිළිබඳ පාලියා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පිහිටලා තියෙන්නේ. ඒ වගේම අපි අලුතෙන් ලංකාවේ පළවෙනි භික්ෂු රෝහල ඇති කරලා තියෙන හෝමකම මැතිවරණ කොට්ටාසේ අපේ කොව්වල ධාතුමුළු විහාරාධිපති පිටිකල නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් කිරිවත්තුඩුයි. ඒ වගේම අනගාරික ධර්මපාලතුමාගේ මොනුපුරෙක්කු හිටපු දිවංගත කැබිනට් අමාත්‍යවරයෙක්කු ගාමිණී ජයසූරිය මැතිතුමා බෞද්ධ ප්‍රබෝධයක් ඒ ප්‍රදේශයේ ඇති කරන්න දීර්ඝ කාලයක් ඉඳන් කටයුතු කරලා තියෙනවා. ඒ උරුමය ඉදිරියට ගෙන යමින් අපේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අපේ මැතිවරණ කොට්ටාසේ බොදු මැතිමතුන් අවුරුදු 60ක් තිස්සේ අකණ්ඩව මේ පොසොන් පෙරහැර පවත්වලා තියෙනවා. ඒ සියල්ලට උත්තේජකයක් වශයෙන් අපි දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ මොරටුව විශ්වවිද්‍යාලය, ඊළඟට උඩුවන, ඊළඟට දොලේ කඩේ, ඊළඟට හෝමගම දකුණු ආසියාවේ තියෙන විශාලතම ද්විතීක පාසල මහින්ද රාජපක්ෂ විද්‍යාලය, එහි පිටණියේ දින 300,000 පමණ මහා බද්දන්සලක්. ඒ බද්දන්සල සඳහා සම්පූර්ණ දායකත්වයේ සපයන්නේ රණවිරු කරුණු කීපයක් නිසා. එකක් මේ රට කඩන්න නැතුව බෙදන්න නැතුව අපි සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවට හුස්ම ගැනීමට ජීවත් වීමට අවස්ථාව ලබා දුන්න මියගිය රණවිරුවන්ට පිම්පිනිසන් දානමය පුණ්‍ය කර්මයක් කිරීම සඳහාත් රණවිරුව විසින් 300-400 එකතු වෙලා තමයි මේ 21-22-23 බද්දන්සල මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේ පවත්වන්නේ. ඊට එහා පැත්තෙන් හරිත සරසවිය තියෙනවා. මේ ලංකාවේ තිබෙන එකම හරිත විශ්වවිද්‍යාලයේ 12,000 පමණ ගුණම ලබන එහි ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හා ගුවන් විදුලි සංස්ථාව රාත්‍රියට බොදු බැතිගී ප්‍රසංග 3ක් පැවැත්වෙනවා. ඊට අතිරේකව හෝමාගම අධ්‍යාපන කලාපයේ පාසල් 100ක් තියෙනවා. දහම් පාසල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ දහම් පාසල්ලා පාසල් දරුවන්ගේ 105,221,320 බැගින් සැනසිරි තෑගි සහිත විශාල කූඩු තරඟයක් සංවිධානය කරලා තියෙනවා. ඒ කූඩු ප්‍රදර්ශනය කරනවා ඒ ප්‍රදේශයේ. ඊට පස්සේ එතනින් පල්ලෙය දාම්පේ පිරිවන තියෙනවා. එතන තොරණ තියෙනවා. ඊට පසුව මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තියෙනවා. එතන තොරණ දන්සල් පැවැත්වෙනවා. ඊට පසුව ගොඩගම නගරයේ තියෙනවා. ගොඩගම නගරයේ වෙළන් සංවිධාන විසින් තොරණ හා දන්සල් පැවැත්වෙනවා. ගොඩගම සිට පිටිපන දක්වා යුද හමුදා මූලස්ථානයේ තියෙනවා. මූලස්ථානයේ විසින් දිගටම හයිලවල් පාරතුර කූඩු හා අනිකුත් පොසොන් සැලසිරි කරනවා. ඊට පසු පිටිපන හන්දියේ සිට හෝමාගම නගරය දක්වා සමස්ත රටේ කූඩු තරඟයක් තිබ්බා. එහි ප්‍රථම ත්‍යාගිය ලෙස තරඟයට ඉදිරිපත් වෙන කූඩු අතරින් 110,000, දෙවැනි ත්‍යාගිය 105,000, තුන්වැනි ත්‍යාගිය 102,000 වශයෙන් විවිධ දාන පාර්ශ්වයන් විසින් ඒ ත්‍යාග පිරිනමන්න එකතු වෙලා තියෙනවා. ලේක් හවුස් ආයතනයේ තමයි කූඩු තරඟ විනිශ්චය හා ත්‍යාග ප්‍රදානය කරන්නේ. හෝමගම නගරයේ විවිධ සේවා සම්පකර සමිතිය විසින් තොරණ සංවිධානය කරලා තියෙනවා. තව අපායක්ද කොහෙද ක්‍රීඩාංගණයේ තියෙනවා. ඊළඟට දරුවන්ට පවුල් පිටින් ඇවිල්ලා බොහෝ දේ දැක බලා ගන්නත් අපේ සංස්කෘතික දායාදයන් ඔවුන්ට උරුම කර දීම සඳහා විවිධ පාර්ශ්වවල දායකත්වෙන් විශාල දන්සල් ප්‍රමාණයක් පැවැත්වෙනවා. දැන් හොමගම ඩිපෝව, රොටි දන්සල්, සුප් දන්සල්, ආර්ථික මධ්‍යස්ථාන ප්‍රදේශයේ, ඒ වගේම හැම ප්‍රදේශයකම පුද්ගලයෝ විසින් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සිසිල් බීම, ඔසු පැන් එහෙම දන්සල්යෙන් පවත්වන හොඳ පොසොන් කලාපයක් සංවිධානය කරලා තිබෙනවා. ඒ සඳහා අපිට පොලිසියත්, ආරක්ෂක අංශත්, ත්‍රිවිධ හමුදාවත් විශාල ශක්තියක් දෙනවා. එතුමන්ල විසින් මේ පසුගිය වර්ෂයේත් අපි මේ කළා. අපිට ඒ දන්සැල 60,000 විතර දින 2ක් තුල 3ක් තුල දන්සැලක් දුන්න. අපි මේ වර 100,000 දන්සැල දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි ගෞරවනීයතුමා, බලනකොට සෑහෙන වැඩසටහනක් වැඩපිළිවෙලක්.
කාරණා දෙකකදී ඔබතුමාට ස්තුතිවන්තත් වෙන්න ඕනේ අමතුමා එකක් අර වැඩ ආරම්භ කරලා නතර වෙලා තිබිච්ච දුම්රියට අපෝ පණ දීපේ කරලා ඊළඟ එක තමයි හෝමාගම වගේ කලාපයක මේ පොසොන් කලාපයක් ගේන්න ඒ සංකල්පය පහළ කරලා ඒ ප්‍රදේශයත් උත්කර්ෂයට නැගීමත් මේ පොසොන් වෙනුවෙන් ගෙනෙන ඒ වැඩසටහන් මේ විදිහට පෙළ ගැස්වීමත් වෙනුවෙන් එතකොට පොලිසියටත් වැඩ කොටසක් පැවරේන අමතුමා කිව්වා වගේම එතකොට මෙහි දැන් සෑහෙන සෙනගක් ගැවසෙනවා එතකොට ලක්ෂ ගාණක් සෙනග එන්න නියමිත දින කීපයක් තමයි නිහල් තල්දුව මහත්මයා ඉදිරි දවස් කීපය කියලා කියන්නේ රථවාහන සැලැස්මක් තියෙනවද විශේෂ රථවාහන සැලැස්මක් තියෙනවද එදාට ඔව් මුලින්ම මම පැහැදිලි කරන්නම් ශ්‍රී ලංකා පොලිසිය විදිහට මේ පොසොන් උත්සව සමය වෙනුවෙන් මොන වගේ සංවිධාන කටයුතු සිද්ධ වෙන්නේ කියලා සරලව මම හිතනවා පැහැදිලි කරොත් මහ ජනතාවට හොඳ වෙයි කියලා මොකද අපි දන්නවා විශේෂයෙන්ම පොසොන් කාල සීමාවේ සල්පිටි අනුරාධපුරයට තමයි කාගෙත් අවධානය යොමු වෙන්නේ. ඒ නිසා අනුරාධපුරයේ අපි විශේෂයෙන්ම හඳුනා ගන්නවා ප්‍රදේශ හතරක්. මිහින්තලය, ඒ වගේම අටමස්ථාන ප්‍රමුඛ, ඒ කියන්නේ ශ්‍රීමා බෝධි ප්‍රමුඛ අටමස්ථාන ඒ පූජා ස්ථාන ටික, ඒ වගේම සිද්ධස්ථාන, ඒ වගේම තන්ත්‍රි මලය, ඊට අමතරව අවුකන විජිතපුර නාමල් උයන ප්‍රදේශය වෙනම කැකිරාව ප්‍රදේශය වෙනම අපි හඳුනා ගන්නවා. මේ හඳුනාගෙන මේ ප්‍රදේශයට නිලධාරීන් 4000කට වැඩි සංඛ්‍යාවක් අපේ රාජකාරිය යොදවලා වෙනමම ආරක්ෂක වැඩපිළිවෙලක්, රථවාහන වැඩපිළිවෙලක් සියල්ල අපි ක්‍රියාත්මක කරනවා අනුරාධපුරයේ මුල් කරගෙන. ඊට අමතරව දැන් මිහින්තලයත් විශේෂයෙන්ම අපි ආරක්ෂාව සඳහා නිලධාරීන් 700කට වැඩි සංඛ්‍යාවක් අපි යොදවනවා බුද්ධ නිලධාරීන් ඇතුළු. සමස්තයක් විදිහට ගත්තොත් දිවයින පුරාම පොලිස් නිලධාරීන් 20000කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා කටයුතු කරනවා. පොලිස් විශේෂ කාර්ය බල කාය නිලධාරීන් 400කට වැඩි සංඛ්‍යාවක්, යුද්ධ හමුදා නිලධාරීන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා නිලධාරීන් 600කට වැඩි සංඛ්‍යාවක් ආරක්ෂාව සඳහා ඍජුවම. ඊට අමතරව ඔවුන් පොරොත්තු සේවයෙන් ඕනම අවස්ථාවක පැමිණෙන්නට. ඊට අමතරව තවදුරටත් අපිට ජීවිතාරක්ෂක නිලධාරීන් කියන මේ ජලාශාසිතව ඇති වෙන අනතුරු වළක්වා ගැනීම සඳහා නිලධාරීන් 400කට වැඩි සංඛ්‍යාවක් අනුරාධපුර නවර ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් 26000ක් පමණ සම්බන්ධ වෙනවා මේ සමස්ත කාර්යභාරය සඳහා. මෙහිදී මේ අනුරාධපුරයට සමගාමීව දිවයින විවිධ ප්‍රදේශවල පොසොන් කලාප පැවැත්වෙනවා. මේ දැන් අපි සාකච්ඡා කරන මේ ධර්මරශ්මි පොසොන් කලාපය පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. මොකද ඒකට හේතුව මේ කලාපය විශේෂයෙන්ම හයි ලෙවල් මාර්ගයේ ඔස්සේ ඒ අවට කිලෝමීටර් 13ක් දිවෙමින් තමයි පැවැත්වෙන්නේ. දැනට වසර කීපයක පෙර සිට ආරම්භ වෙලා ඉතාම මේ වන විට ඉතාම ජනප්‍රියත්වයට පත් වෙලා විශාල වශයෙන් මහ ජනතාව පැමිණෙන එකක් මේ ජනාකීර්ණ ප්‍රදේශයක්, අනිත් එක කොළඹට ආසන්න ප්‍රදේශයක් නිසා විශාල වශයෙන් මහ ජනතාව පැමිණීම ගියවරක් සිදු වුණා. මෙවරත් සිද්ධ වෙනවා. ඒ වගේ තමයි වාහන ගමනාගමනය පිළිබඳ විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. ඒ නිසා මේ රථවාහන තදබදයකින් තොරව මහ ජනතාවට ගමන් කිරීම සඳහා අපි මේ ප්‍රදේශයේ කටයුතු සිද්ධ කරලා තිනවා. මේ වන විට නිලධාරීන් 600කට ආසන්න සංඛ්‍යාවක් අපි සූදානම් කරලා තිනවා ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා. මේදී මූලිකවම සඳහන් කරන්න ඕන මේ 21 22 23 කියන දවස් තුනේ බර වාහන කොළඹ සිට ගමන් කරන බර වාහන කොට්ටාව මන්සන්දියෙන් අපි නතර කළා. කොට්ටාව මන්සන්දියෙන් අතුරුගිරියට යොමු කළා. අතුරුගිරියෙන් අපි ගොඩගමට යොමු කළා. අවිස්සාවේල පැත්තට යොමු ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි තවත් කෙනෙකුට අවශ්‍ය නම් හයි ලෙවල් මාර්ගය භාවිත කර මාළමේ හරහා ඍජුවම ගොඩගමට ගමන් කළා. අවිස්සාවේල දෙසට යන්න පුළුවන් බර වාහනවලට. ඒ වගේම තමයි අවිස්සාවේල දෙස සිට එන වාහන ගොඩගම හන්දියෙන් අතුරුගිරිය දෙසට ඇවිල්ලා අවශ්‍ය නම් කොට්ටාව හන්දියට ඇවිල්ලා ගමන් කිරීමේ හැකියාව තියෙනවා හයි ලෙවල් මාර්ගය ඔස්සේ. නැතිනම් අතුරුගිරිය හරහා මාළමේ දෙසින් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම කර්මාන්තපුරයට ගමන් කරන වාහනවලට කොට්ටාවෙන් දකුණට හැරිලා මත්තේගොඩ දෙසින් ඒ අදාළ කර්මාන්තපුරයට ගමන් කරන බර වාහනවලට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. මීට අමතරව මාර්ගයේ අපි සැහැල්ලු වාහන ගලවිලවත්ත, මොකද අපි මේ වෙනස් කිරීම සිද්ධ කරන්නේ රාත්‍රී 6න් පසුව කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සන්ධ්‍යාවේ 6න් පසුව තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒ කාල වේලාව යම් වෙනස්කම් වලට වෙනස් වෙන්නට පුළුවන් රථවාහන තදබදයේ අනුව. නමුත් අපි බලාපොරොත්තු වෙනවා කොට්ටාව දෙසට හෝමගම දෙසට ගමන් කරන වාහන ගලවිලවත්ත හන්දියෙන් වමට හරවලා එතනින් ගමන් කරනවා පිටිපන මන්සන්දියෙන් තමයි නැවත මාර්ගයට ඇතුළු වීමේ හැකියාව තියෙන්නේ. පිටිපන සහ ගලවිලවත්ත අතර ඒ මාර්ගය එක දෙසකට පමණයි අපි වාහන ගමන් කරන්න දෙන්නේ. අවිස්සාවේල දෙසට කොළඹ දක්වා යන දෙසට පමණයි වාහන ගමන් කරන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒ සැහැල්ලු වාහන සඳහා අපි ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපි ඉල්ලා සිටින්නේ
මේ පොසොන් කලාපය නරඹන්නේ නැතුව ඒ කියන්නේ ඍජුව යම් කිසි විදියකට අවිස්සාවෙල විතර ගමන් කරන අය ඉන්නවා නම් මේ ප්‍රදේශයේ මගහැරලා ගමන් කිරීමෙන් තමයි අවස්ථාව ලබා ගන්න පුළුවන් බාධාවකින් තොරව ගමන් කරන්න. නමුත් ඒ නරඹන්නට එන අය යතුරු පැදි වෙන්නට පුළුවන් සෑල් වාහන වෙන්නට පුළුවන් බර වාහන වලින් යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ කොහොමද සකලාපය ඇතුළට. මොකද ඒ ගමන් කරන අයට ගොඩාක් බාධා ඇති වෙනවා. ඒ වගේම පටු මාර්ග තියෙනවා මේ ප්‍රදේශවල ගමන් කිරීමේදී. ඒ වගේම සමහර මාර්ග අපි කෙටි දුරවල් තනි මාර්ග තනි දෙසට දිවෙන මාර්ග බවට පත් කරලා තියෙනවා. ඇතුළත තියෙන මාර්ග පද්ධති විශේෂයෙන්ම දැන් ගරු අමාත්‍යතුමා සඳහන් කරා කොයි කොයි ප්‍රදේශවලද මේක පැවැත්වෙන්නේ කියන කාරණය. මේ කිලෝමීටර් 13ක් දිවෙන ප්‍රදේශයේ හිම්සා පිල්ලා සිටින යතුරු ප්‍රදේශා සෑහළු වාහන වලට ගමන් කරන්න පුළුවන්. සෑම ස්ථානයකම පොලිස් නිලධාරීන් යොදලා තියෙනවා. ඊට අමතරව අදාළ දැනුම් දීම් කරන දැනුම් පෝරුව යොදලා තියෙනවා. ඒව පිළිබඳ අවධානය යන්න මාර්ගයේ යම්කිසි ආකාරයකට ගැටලුවක් ඇති වුණොත් විමසීමක් කරන්න පුළුවන් රථ වාහන නිලධාරීන්ගෙන්. ඊට අමතරව යම්කිසි ආකාරයකට මේ නරඹන්න තොරණ 11ක් ස්ථාපිත කරලා තියෙනවා. ගරු අමාත්‍යතුමා කිව්වා වගේ දන්සැල් විවිධ ස්ථානවල ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේවා නරඹන අවස්ථාවල තමන්ගේ දරුවන් එහෙම සමහරට වැඩි හිටිය අය අතරමං වෙන්නට පුළුවන්. එහෙම වුණොත් විශේෂයෙන් මම දුරකථනක කීපයක් තියෙනවා. මම හිතනවා මම ඒක සඳහන් කරන එක හොඳයි කියලා දැන ගැනීම සඳහා විශේෂයෙන්ම හදිසි අවශ්‍යතාවයකදී මෙන්න මේ දුරකථනක සඳහන් කරගත්තට කමක් නැහැ. මූලස්ථාන පොලිස් පරීක්ෂක හෝමගම 0711 859 1655 කියන දුරකථනාංකය. ඒ වගේම තවත් අංකයක් තියෙනවා 0711 859 1658 කියන දුරකථනාංකය. ඊට අමතරව 0111 285 52 22 තවත් දුරකථනාංකයක් තියෙනවා 0111 285 52 11 කියන දුරකථනාංක. මෙන්න මේ අංක හතරම මා ජනතාවට අපි මේවා අපේ ඊයේ දිනේදීත් මාධ්‍යවලට ලබා දුන්නා. ඊයේ මගේ මාධ්‍ය සාකච්ඡාවේදී ඊට අමතරව අද දිනේදීත් අපි ලබා දෙනවා. හදිසි අවශ්‍යතාවයක් වුණොත් දරුවෙක් හරි නැත්නම් වැඩිහිටියෙක් හරි අතරමං වුණොත් මේ දුරකථනාංක වලට කතා කරොත් විශේෂ මෙහෙයුම් මැදිරියක් කරහා අදාළ දැනුම් දීම් කරනවා. ඒ වගේම පැමිණෙන්න ඕන ස්ථානය අපි එයට දැනුම් දීම් කරනවා. අපි විශේෂයෙන්ම තවදුරටත් මා ජනතාවගෙන් ඉල්ලන්නට අවශ්‍යයි මේ කලාපයෙන් ඔබ මේ වෙසක් නරඹල යනකොට කරුණාකරලා මේ ප්‍රදේශය අපිරිසිදු කරන්න එපා. රැගෙන ඉන්න දේවල් ඒ ප්‍රදේශවල දාලට යන්න එපා. මාර්ගයිනි විසිකලල යන්න එපා. කරුණාකරලා කන බොන දෙයක් තියෙනවා නම් තම රැගෙන යන්න තියෙනවා නම් පොලිතින්ද වෙන බෝතල්ද මේ සියල්ල යම්කිසි ස්ථානයක සුසු ස්ථානයකට යොමු කරලා යන්නට ඕන. ඒ පරිසරය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා මේ පැමිණෙන සියලු දෙනාගේ. හොඳයි, මේ නීති පිළිපදමින් පිළිබඳ අවබෝධයෙන් මේ ස්ථානයට එනවා නම් ඒක පොලිසියටත් පහසුවක් ඔබටත් පහසුවක්. හොඳයි, අපේ වජිරබුද්ධි නායක ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරනේ මේ වහන්සේ මහින්දාගමනයේ තිබෙච්ච සංස්කෘතික වටිනාකම පිළිබඳ පැහැදිලි කළා වගේම මේ ධර්මරශ්මි පොසොන් කලාපයේ තියෙන වටිනාකම විශේෂයෙන්ම පිටිපන ශ්‍රී උත්තරාරාම විහාරස්ථානයෙන් මිට සමගාමීව සිදු කෙරෙන සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ පිළිබඳව සිහිපත් කරනවා නම් මේ ධර්මරශ්මි පොසොන් කලාපයත් සමගාමීවම ඇමතුමාගේ සංකල්පයක් කරන ගිය අවුරුද්දේ අපි නීලගිරි සෑයෙන් ලබාගත් ධාතුන් ප්‍රදර්ශනය හෝමාගම සිද්ධ කළා ගිය අවුරුද්දේ. මේ ගමනත් ඒ විශ්වාස කටයුතු ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීමක් පිටිපන උත්තරාරාම විහාරස්ථානයේ දින තුන තුළම හවස් කාලේ සිද්ධ වෙනවා. ඉතින් අපේ බැතිමතුන්ට වන්දනමාන කරගන්න අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඉතින් අපි ප්‍රධාන වශයෙන් මේ පොසොන් කලාපය තුළ අපි දකින දේ තමයි අනුරාධපුරයට යාගන්න බැරි ජනතාවට, සිතුල්පවට යාගන්න බැරි ජනතාවට තමන්ගේ විහාරස්ථානයේ දවස පුරා පෙහෙවස් සමාදන් වෙලා ඒ දානමාන කටයුතුට සම්බන්ධ වෙලා හවස් කාලේ දින තුනක් තියෙන තමන්ගේ දරුවෝ සමග ඒ අවස්ථාවලට සහභාගී වෙලා දරුවන්ට මේ අපේ සංස්කෘතික කලාවන් මේවා දැකලා මේ තොරන් දැකලා දරුවන්ටත් අපේ වගකීමනේ මේ සංස්කෘතිය ශිෂ්ටාචාරයේ පවර්ලා දීම පරපුරෙන් පරපුරට වැඩිහිටියන්ගේ වගකීමක්. ඒක ප්‍රධාන වශයෙන් අපි මතක තියාගන්න මේ සංස්කෘතිය කියන එක අපිට පවර්ලා දෙන වැඩිහිටියන්ගේ වගකීම. ඒක තමයි අමුතුමල්ලා කරන්නේ. ඒ නිසා අපේ පොලිසියේ අපේ නිලධාරිතුමල්ලා මතක් කරන්නේ එතුමන්ලගේ පූර්ණ ආරක්ෂාව ආශිර්වාදය ලැබෙනවා වගේම අපේ ජනතාව තුළත් අපි තුළ සොයන් විනයක් තියෙන්න ඕන. දැන් අනුරාධපුරයේ අපි දකින අවුරුදු ගණනාවක් අර පෞරාණික ගස්වල මුල් තමයි දිග් බැඳලා මිනිස්සු කෑම හදන්නේ. ඒ ගහ විනාශ වෙනවා. අවුරුදු 100 ගණන් පැරණි ගස්වලට අපේ මිනිස්සු හානි කරන වැව්වලට ඒ ස්ථානවලට තමන් ගේන ද්‍රව්‍ය දාලා යනවා. ඒ නිසා විශාලම සිරිපාදේ ගත්තත් එහෙමයි.
නිසා ටොන් ගානක් කුණු එකතු වෙනවා. ඒක විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. අපි සුවන් විනයක් ඇති කරගන්න. ඒ බුදුදහම තුලින් අපි ලබා ගන්න ශික්ෂණය ඒකයි. මිනිසු තුල අපි කොච්චර බණ කිව්වත් කොච්චර දේශන පැවැත්වුවත් වැඩක් නැහැ මිනිසු තුල සුවන් විනයක් නැත්තම්. එනිසා මේ සුවන් විනයත් මේ හදාගන්න මේ පොසොන් කර්මීඳු හාමුදුරන්ගේ ලැබිච්ච දායාදය අපි අරගත්තා වෙන්නේ එතකොට. ඒ නිසා අපේ පොලිසියේ අපේ නීතිඥ මහත්මයා කිව්වා වගේ ඒ තමන් ගේන ද්‍රව්‍ය තමන් අරගෙන යන්න. දැන් හෝමගම් පොසොන් පෙරහැර පවත්වනවා. පහුවදාට අපි ට්‍රැක්ටර් දෙකක් විතර ප්ලාස්ටික් පොලිතින් එකතු කරනවා. ඒ තරම් සියල්ල ඒ පාරට තමයි ඒවා ඉවත්. ඉතින් ජලය බැසගෙන යන තැන් අවිර වෙලා අපිටමයි ජල ගැලීම් වල විපත්ති වෙන්නේ. ස්වභාව ධර්මයට අපි විරුද්ධ වුණොත් ස්වභාව ධර්මයෙන් අපිට දඬුවම් කරනවා. පහත් බින් ගොඩ කරලා ඒවා හදනකොට ඒ වගේම ජලය බැස යන තැන් වලට අපද්‍රව්‍ය දැම්මට පස්සේ ඒවා අපම තමයි විඳ ගන්න වෙන්නේ. ඒ නිසා මේ ගැනත් අපි ස්වභාව ධර්මයට බුදුහාමුදුරුවෝ තරම් ආදරය කරපු කෙනෙක් නැහැ. ස්වභාව ධර්මය අගය කරපු නිසා බුදුහාමුදුරුවෝ ස්වභාව ධර්මයට ප්‍රධාන කරගත්ත කෙනා නිසා අපි ඇමතුමාට අපි පින් දෙනවා මේ වගේ සංකල්පනාවක් ඇති කරලා. හෝමාගම අද ජාත්‍යන්තරයට ගෙනියලා තිනවා. ඒ වගේම විදේශික අය පවා මෙවර මේ හෝමගම් පොසොන් කලාපේ නරඹන්නේ කියලා අපි විශ්වාසයේ තියෙනවා. සිංගප්පූරුවේ අපේ ගුණරත්න හාමුදුරුවෝ සිංගප්පූරු දූත පිරිසක් එකතු කරා ඉන්න කතාව අපි දැනගත්තා. ඉතින් එතන ජාත්‍යන්තරේ හෝමගම යන්න අවස්ථාව මම පෙස් සලසලා තියෙනවා. හෝමාගම ආර්ථික මධ්‍යස්ථානයක් බවට, ඒ වගේම ප්‍රඥාබන්දු පුරවරයක් බවට මන්දේ රාජපක්ෂ විද්‍යාලය අද අපි මොඩලයක් අද ඉදිරිපත් කළ දෙන ඇමතුමා. ඒ නිසා ඒ වගේම තාක්ෂණ විෂය ධාරාවන් හෝමාගම මේ පොසොන් කලාපය තුලින් අපි බලාපොරොත්තු වන්නේ හෝමාගම ජනතාවට පමණක් නොවේයි. මෙහෙවාගම් කෝරළේම කොළඹ දිස්ත්‍රික්කයේම ජනතාවට ඇවිල්ලා වැඳලා පුදලා දරුවොත් එක්ක විනෝද වෙලා බොහොම ශීලාචාර විදිහට කටයුතු කරන්න. ඉතින් අපි මේ තොරන් අරබරය කරලා ඒ වගේම දන්සැල් බොහොම පිරිසිදුව ඒ කෑම වේලක් අරගෙන විවිධ දන්සැල් තියෙනවා. ඒ නිසා අපට ලොකු අවස්ථාවක් ඇමතුමා උදා කරලා දීලා තියෙන පොසොන් කලාපය තුලින් හෝමාගමට නව අර්ථකයක් ඇති කරලා තියලා තියෙනවා කියන එක මේ වෙලාවේ සිහිපත් කරගෙන. ඉතින් අපි අවුරුදු 60ක් පුරාවට පවත්වාගෙන මෙවර අලි ඇතුන් 30ක් ඒ වගේ නර්තන අංග 70ක් සමන්විත දර්ශනීය පෙරහැරක් විදි සංචාරය කරන් මේ මාස 29 වෙනිදා හෝමාගම ශ්‍රී මහින්දෝසුව සමිතිය පුරාණ විහාරස්ථ ඒ තරුණ පිරිස අපේ ඇමතුමාගේ අනුග්‍රහය ඇතුව ප්‍රදේශවාසී ජනතා රාජ්‍ය ආයතන ඒ වගේම වෙළඳ ව්‍යාපාර ප්‍රජාව මේ සියලු සත්කාරයන් සඳහා අනුග්‍රහය දැක්වීම අපි කෘතවේදීත්වයෙන් සිහිපත් කරනවා. හොඳයි මේ අපේ හැමදෙරුනේ එකම අපේ ගරු ඇමතුමනි. මොකද ඔබතුමාගේ සංකල්පයකින් ගොඩනැගෙන මේ ධර්මරශ්මි මේ පොසොන් කලාපයේද මේ ඇත්තට මේක හැමෝගෙම හිතසුව පිණිස සිදුවෙන කාර්යයක්. ඒ නිසා රටවැසි සැමට ඔබතුමාම ආරාධනාවක් කරනවා නම් මේ මොහොතේදී ඉතාම කෙටියෙන් මේ සිළු දෙනාට මේ ධර්මරශ්මි පොසොන් කලාපයේ ලෙස මේ ප්‍රවේශ වෙන්න ආරාධනාවක් කරනවා නම් වඩාම යහපත්. ඔව් අපේ පළාත්වල හේවගම් කෝඩ්ලේ කැලණි මිටියවතේ වැඩි වශයෙන් නිරායුධ අවිහිංසක මිනිසු ජීවත් වෙන ප්‍රදේශයක්. අතිමහත් බහුතර ආගමික හැදියාවක් හා පරිසරයක් සහිත ප්‍රදේශයේ ඇවිල්ලා මේ සාමූහිකව ඒ පළාතේ ජනයා වෙළඳ සංගම් සමිති සමාගම් දහම් පාසල් බෞද්ධ සංවිධාන මේ සියල්ලම එකතු වෙලා සාමූහිකව කරලා තියෙන මේ ප්‍රයත්නයේ ප්‍රතිලාභ අපේ නායක ස්වාමීන් වහන්සේ පැවසූ පරිදි අනාගත පරම්පරාවට දරුවන්ට උරුම කරවීම සඳහා දුව දරුවන් සමග පැමිණිලා තොරන් දන්සැල් වෙසක් සැරසිලි පොසොන් සැරසිලි යනාදිය නැරඹීම සඳහා මේ නිවාඩු දින තුන හෙට අනිද්දා සායින් අනිද්දා කියන දින තුනම පැමිණෙන්නට කියලා අපි බොහොම ගෞරවයෙන් ආදරෙන් ආරාධනය කරනවා. හොඳයි. ඒ වගේම මේ බුදුගුණ ගී සිලිලාරෙන් උපවත්වන මේ පොසොන් බැතිගීප සංගීත විශාරද එඩ්වඩ් ජයකුඩි, චරිතාප්‍රිය දර්ශනි ෆීරිස්, ජගත් වික්‍රමසිංහ, සහන් ගුණවර්ධන, සුප්‍රියා බේසේකර, සුදස්සන සිංහ යන මේ ප්‍රවීණ ගායක ගායිකාවන් සහභාගී වන මේ අවස්ථාවත් දෙක බලා ගන්නට ඔබට අවස්ථාව තියෙනවා. මහජන ආරක්ෂාව කොයි වගේද නිහතල් දුව මහත්මා? ඔව්, විශේෂයෙන්ම කියන්න ඕන මේ කලාපයේ ආරක්ෂාව සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා පොලිසිය විදිහට. අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කිසිදු වියක්සකක් ඇති කරගැනීමට අවශ්‍ය නැහැ.
අපි අනුරාධපුරය හා සමානවම මේ ප්‍රදේශයට පොලිස් නිලධාරීන්, සිවිල් ඇඳුම්ෙන් පැරසසන නිලධාරීන්, බුද්ධ නිලධාරීන් මේ සියලු දෙනා අපි යොදලා තිනවා. මාර්ග බාධක, ජංගම සංචාර, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සංචාරවල යෙදෙනවා. අවශ්‍ය අවස්ථාවක් වුණොත් යුද හමුදා නිලධාරීන් අපි කැඳවීම සඳහා සූදානම් කරලා තිනවා. මෙතෙක් කිසිම ආකාරයක අපිට මේ ප්‍රදේශයේ සම්බන්ධව කිසිම තොරතුරක් අපිට ලැබිලා නැහැ. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මහජනතාවට ඇවිල්ලා ඔබ ඉතාම මේ සාමකාමීව ඔබගේ මේ පොසොන් අසිරිය නරඹලා යන්න පොලිසිය විදිහට පැවිසි අතර පුරාම ඔබගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම සලසලා තියෙන්නේ. ඒ වගේම රථවාහන ගමනාගමනයත් අපි පාලනය කිරීම සඳහා අවශ්‍ය නිලධාරීන් යොදවලා තියෙනවා. හොඳයි, මහින්දාගමනයත් සමග ධර්මාවලෝකනයක් ලැබිච්ච මේ දිනේ සිහිපත් කරමින් ධර්ම රශ්මි හෝමගම මේ වෙසක් කලාපය වෙනුවෙනුයි අද අපි මේ පොසොන් කලාපය වෙනුවෙනුයි අපි අද මේ වෙලාව වෙන් කරගත්තේ බ්‍රහස්පතින්දා අනුගසමනින්. හොඳයි, ඒකම් පරිත්‍යාගශීලී ඔබෙන් කරන කාරුණික ඉල්ලීමක් සඳහා මේ අවස්ථාවක් කරගන්නවා. ඒ තමයි B පොසිටිව්, B නෙගටිව් හෝ O පොසිටිව්, O නෙගටිව් හෝ වකුගඩුවක් අවශ්‍ය කර තිබෙනවා. හැකි පරිත්‍යාගශීලී ඔබ මෙන්න මේ අංකයට කතා කරන්න 0713 320 824 0708 288 97 36 මේ තිරේ දිස්වන්නේත් එම දුරකථන අංක. ඒ වගේම තවත් මේ පොසොන් කලාපයක් පිළිබඳවයි මේ මහින්දා දිවන්දනා සීනෑ පොසොන් කලාපය නිටබුව නවගමුව ප්‍රදේශයේ දී මේ පැවැත්වෙනවා. ධාතුකන්ද රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් තමයි මේ පැවැත්වෙන්නේ. ජූනි 21 වෙනිදා සිට 25 වෙනිදා දක්වා කොළඹ නුවරපාර නවගමුව ප්‍රධාන පිවිසුමේ සිට පැවැත්වෙන පොසොන් කලාපයට විශේෂාංග රසක් ඇතුළත් වෙනවා. දන්සල් පොසොන් තොරණ, මිහින්තල ආකෘතිය, ශ්‍රීමාබෝධි වැඩම කරන නෞකාව, ඒ වගේම ශ්‍රී දළදා මාලිකා අනුරුව අද්භූත නිම්න හොල්මන් මන්දිර ජාතක කතා ඇතුළත් යන්ත්‍ර අනුසාරයෙන් ක්‍රියා කරන නිර්මාණ රාශියක් මේ සඳහා ඇතුළත් වෙනවා. එයත් නැරඹීමට පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය මෙහිදී සඳහන් කරනවා. ඒ වගේම බණ්ඩාරගම නකානෝ විද්‍යාලයේ සිසු දැරියන් විසින් මේ පොසොන් පොහොය නිමිති කරගෙන මහමෙත් පාමුල නමින් පොසොන් කලාපයක් සංවිධානය කරලා තියෙනවා. එය ජූනි 21 වෙනිදා සිට 23 වෙනිදා දක්වා පැවැත්වෙනවා. එය නැරඹීමටත් ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. හොඳයි, එහෙමනම් අපි අද මේ හමුව නිමවටපත් කරනවා. ස්තුතිවන්ත වෙනවා. নমস্কার පූර්වක ස්තුතිය වැඩමවවදාල හෝමාගම ශාසන ආරක්ෂණ බල මණ්ඩලයේ සභාපති, නියෝජ්‍ය අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ මාදෝවිට වජිරබුද්ධි නායක ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේට নমস্কার පූර්වක ස්තුතිය. ඒ වගේම අපේ ගරු අමාත්‍යතුමනි ආචාර්ය බන්දුල් ගුණරත්න මැතිතුමනි, ඔබතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා. අපේ නිහල් තල්දුව මැතිතුමනි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි, ඔබතුමාටත් ගෞරවනීය ස්තුතිය. එහෙමනම් ඔබ සැමට යහපතක් වේවා කියා ප්‍රාර්ථනා කරමින් බ්‍රහස්පතින්දා නුගසෙවන අපේ නිමාවටපත් කරනවා.